පසුගිය දිනක ආණ්ඩු පක්ෂ රැස්වීමකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය තුළදී තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පහර දුන් බවයි ගුණතිලක රාජපක්ෂ මහතා පවසන්නේ. අනතුරුව යුද හමුදා රෝහලින් සහ කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඒ මහතා නිවෙස වෙත පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ සිද්ධිය සිද්ධ වෙන මේ වෙනකොට දින 10ක් කට උත්තර ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් දැත්තා. තරංගුල ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ කැබිනට් එක රැස් වෙන ස්ථානයක්. ඒ ජනාධිපතිතුමා එහා පැත්තේ හිටිය අවස්ථාව. මේ වගේ ස්ථානයක මේ වගේ දෙයක් කරන්න පුළුවන් කාටද කියන එකයි මට ප්‍රශ්නේ. ඔය කියන මන්ත්‍රීවරයා මේ රැස්වීම පටන් ගන්න පෙර වහන දෘෂ්ටිකේ ප්‍රතිපාදන සම්බන්ධව පොඩි කතාබහක් ඇති වුණා. ඒ කතාබහ යන අතරතුර ජනාධිපතිතුමා රැස්වීමට පැමිණියා. ආපහු අපි එළියට යමින් සිටියා. ඒ වෙලාවේ එක පාටම අතිසා පයින් මට පහර දුන්නා. ඒ පහර දීමෙන් මම ඇද වැටුණා. ජනාධිපතිතුමා උජ්ජලිකවම ඇවිල්ලා රෝහලට මාව බලට ගියා. මං කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාගේ විමසා සිටියා. එතුමා කියන්නේ දැන් මේ සාක්ෂි දීපු මන්ත්‍රීවරු මේක දුටුවා කියලා සාක්ෂි දීලා නැහැ කියලා. ඒ නිසා CCTV ඒ දර්ශන ඒ පිළිබඳව විමර්ශනය කරගෙන යනවා. ඒකෙන් පස්සේ ඉදිරි කටයුතු කරනවා කියන එක තමයි කිව්වේ. පොලිස් ප්‍රතිමා මට කතා කරලා කිව්වා මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා. නම් මොන හේතුවද දන්නේ තාම නම් ඉතින් එතනින් එහාට ගිහිලා නැහැ. හැබැයි මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා නම් කියලා ඔබතුමා පරිපරිගමට වගේ කතාවක් නේද? ඒක පට්ටපල් බොරුවක්. පරිවිල ගාවට කිට්ටු වෙලා තිරිය නැහැ වෙලා වෙනකොට. අතින් පහෙන් ගාගෙන ගාගෙන ගියා. අර චිත්‍රපටයක් වගේ. නෑ ජනාධිපතිතුමාට මම බලන්න ආපු වෙලාවෙත් මම මේ සිද්ධිය සම්බන්ධව ඇත්ත විස්තරේ එතුමාට පැවසුවා. මේ පිළිබඳ නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මගේ ඉල්ලීම. කිසිවිතත් ගුණතිලක රාජපක්ෂ මහතා නගන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මම මුලින්ම මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. අද මගේ නීතිඥයන්ට මම උපදෙස් දුන්නා මොවුන් දෙදෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා. මේ සිද්ධිය දවසේ උඩු කාරණේ තමයි ආණ්ඩු පක්ෂ රැස්වීම දිනේ ආණ්ඩු පක්ෂ ආරම්භ වීමට පෙර ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්සිද්ධිය පදනම් කරගෙන රාජ්‍ය නිලධාරී ඉදිරියේ ඉතාම අශෝභන ලෙස පරුෂ වශයෙන් බණ වැදින්න පටන් ගත්තා. මේ බහිම්බස් වීම තමයි මෙතන සිදු වුණේ. ඊට පස්සේ මොහු විසින් පොලිසියට දීලා තියෙනවා ඇසින්දුටු සාක්ෂිකරුවන් 4 දෙනෙක්ගේ නම් මම ඔහුට පහර දුන්නා කියලා. ඒ තමයි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මන්ත්‍රීතුමා, තලුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමා, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමා. පොලිසිය විසින් මේ මන්ත්‍රීවරු සියලු දෙනාගේම සාක්ෂි සටහන් කරගෙන තියෙනවා. පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මිස්දීව ස්ථානීය නිරීක්ෂණය කරලා දිනවා. එතනිනු කිසිදු පහර දීමක් පිළිබඳ කවුරුත් පැහැදිලි කිරීමක් කරලා නැහැ. එවගේම ජනාධිපති ආරක්ෂකංශයෙන් සාක්ෂි ලබාගෙන තියෙනවා. ඒ කිසිවෙක් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහර දීමක් සම්බන්ධයෙන් කිසි කෙනෙක් සාක්ෂි ලබා දීලා නැහැ. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය අමාත්‍ය ශෙහන් සෙමසිගමැතුමා, රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ ඇමතිතුමා ඇතුළු මැති ඇමතුරු 5 දෙනෙක් මට දිවුරු ප්‍රකාශ ලබා දීලා තියෙනවා. ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා එදා හැසිරෙච්ච විදිහත් මේ දවසේ ඔහුට කිසිදු පහර දීමක් මම විසින් සිදු කර නැති බව. ඉතින් ඒ නිසා මේ කරන්නේ කාගේ හරි උමනාවකට දේශපාලන න්‍යායපත්‍රයක්.